මේ පලස්තීන ප්‍රශ්නය විශේෂයෙන්ම මේ යුදවාදී එක්සත් ජනපද කණ්ඩායම් සහ යුදවාදී කණ්ඩායම් වලින් ප්‍රකාශනපත් කරන්න උත්සාහ කරමින් ඉන්නවා කාලයක් තිස්සේම මේක මේ ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව් ගැටුමක් කියලා. නැත්නම් සරලව ගත්තොත් මේක ඉස්ලාම් ක්‍රිස්තියානි ගැටුමක් කියලා. නමුත් අපි කියන්න කැමතියි මෑතකදී ඊශ්‍රායලෙන් කරන ලද ප්‍රහාර වලින් අවුරුදු දහසකට වඩා පැරණි ක්‍රිස්තියානි පල්ලි විනාශ වුණා. අද මේ යන ජනතාව අතර ක්‍රිස්තියානි ඉස්ලාම් මේ හැම කෙනාම මේ යනවා යුදෙව්වත් මේ කියලා තිබෙනවා කලින් වෙච්ච මේ පලස්තීනයෙන් සිද්ධ වෙච්ච ප්‍රහාර වලින් නමුත් අතිබහුතරයක් දැන් මේ ප්‍රහාරට සිද්ධ වෙමින් තිබෙන්නේ ක්‍රිස්තියානි ඉස්ලාම් ભેදකින් තොරව. ඒ වගේම අපි කියන්න කැමති මේ ප්‍රශ්නය අපි දකිනවා ලෝකයේ තුළ ඉතා විශේෂ දෙයක් ලෝක ලොව පුරා සිටින යුදෙව් ජනතාවගේ අතිවිශාල ප්‍රමාණයක් ඔවුන් අද අත්අඩංගුවටපත් කරලා ඔවුන් උද්ඝෝෂණය කරමින් කියපෙනවා මේ ඊශ්‍රායලයේ තිබෙන ආණ්ඩුව ඔවුන් යුදෙව්වන් නියෝජනය කරන ආණ්ඩුවක් නෙමෙයි ඔවුන් සියොන්වාදී ජාතිවාදී කණ්ඩායමක්. ඒ නිසා යුදෙව්වන්ගේ නාමයෙන් මේ කරන මිනීමරු ප්‍රහාරයන් නතර කරන්න කියලා යුදෙව්වන් අද ලෝක පුරාම දසදහස් ගණනින් ලක්ෂ ගණනින් පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන අපි ඇත්තටම ගරු කරනවා එම සියොන්වාදී ඊශ්‍රායල් ආණ්ඩුවේ යුදවාදී ක්‍රූර මැදිහත් වීමට එරෙහිව යුදෙව්වන්ව සිටින්ම එම ජනතාව පෙන්වන ඒ ප්‍රගතිශීලී මානවවාදී ස්ථාවරය පිළිබඳව ඒ වගේම අපි දන්නවා නිදහස් පලස්තීනයක් ඇති කළ යුතු කියන ස්ථාවරයේ සිටින ප්‍රධාන රාජ්‍යයක් තමයි වතිකානු පාප් වහන්සේ. ඒ වගේම අපි කියන්න කැමති ඒ නිසා මෙතන ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව් ගැටුමක් නෙමෙයි තිබෙන්නේ මෙතන ඇමරිකානු අධිරාජ්‍යවාදී සැලැස්මකට අනුව ඊශ්‍රායලය තුළ පිහිටවාගෙන තිබෙන යුදවාදී සියොන්වාදී ආණ්ඩු වලින් තමන්ගේ දේශපාලන බලය වෙනුවෙන් පවත්කන යන මාන විරෝධී ක්‍රියාවලියක් තිබෙන්නේ. පැහැදිලිව ගත්තොත් මේක 100%ක් සමාන නැතුනට අපි විශ්වාස කරනවා දකුණු අප්‍රිකානුව තුළ වසර 100 ගණනක් තිස්සේ පවත්කන ගියපු වර්ණ ભેදවාදී ප්‍රතිපත්තියම තමයි මෙතන ක්‍රියාත්මක කරන්නේ. ඊටත් වඩා ලෝක විද්වතුන් කියනවා දකුණු අප්‍රිකා තුළ ක්‍රියාත්මක වෙච්ච වර්ණ ભેදවාදයටත් වඩා දරුණු ක්‍රූර නාසිවාදී ලක්ෂණ තමයි අද මෙතන ඊශ්‍රායලය මගින් ක්‍රියාත්මක කරන්න කියන එක. ඒ නිසා අපි කියන්න කැමති මේක ක්‍රිස්තියානි යුදෙව් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි දුටුවා පාප් වහන්සේ මෑතකදී නිවේදනයක් කරමින් කිව්වා වහාම සටන් විරාමයක් ඇති කරන්න වහාම දෙපාර්ශවයේම ඉන්න සිරකරුවන් හුමාරු කරගන්න වහාම නිදහස් පලස්තීන රාජ්‍යයක් ඇති කරන්න කියන එක වතිකානුවේ දිගු කාලීන ස්ථාවරය. ඒ නිසා මේක අපි හිතනවා ආගමික වශයෙන් බෙදලා ජනතාව බෙදලා පාවිච්චි කරගන්න මේ යුදවාදීන්ට ඉඩ නොදිය යුතුයි අන්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි කියන එක අපේ ස්ථාවරයක් ලෙස අපි ප්‍රකාශකපත් කළ යුතුයි. ඒ වගේම තමයි අද තව මතයක් තිබෙනවා මොකද්ද මේ ඊශ්‍රායල් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධ ප්‍රශ්නයේදී මේ ශ්‍රී ලංකාව නැත්තම් ජනතාව විමුතු ප්‍රමුණ මේවා ගැන එච්චර හොයලා බලන්න නැතුව නිකන් පැත්තකට වෙලා හිටියනම් හොඳයි කියන මතයකුත් හදනවා. අපිට මොකටද මේකේ තියෙන මේවට මැදිහත් වෙන්නේ. නමුත් අපි කියන්න කැමති අපි සැබෑව බැලුවොත් එහෙම හුදකලාවෙන් ශ්‍රී ලංකාව හුදකලාවෙන්නේ මේ ඊශ්‍රායල් ඇමරිකානු යුදවාදී ප්‍රහාරයන්ට සහාය පළ කිරීමෙන්ද අපි හුදකලාවෙන්නේ නැතිනම් ඒට විරුද්ධව සාධාරණත්වය වෙනුවෙන් මේ යුද්ධ නතර කරලා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ඇති කරලා ඊශ්‍රායලයේ සහ පලස්තීන මිනිසුන් නිදහසේ සාමෙන් රටවල් දෙකක ජීවත් වෙන්න දීමෙන්ද අපි ලෝකයේ පිළිගැනීමේ ලක් වෙන්නේ කියන එක මම හිතනවා මේක පැහැදිලි කළ යුතු කියලා. මේක ඊටාම මේ අවස්ථාවාදී දෘෂ්ටි කෝණයෙන් බලලා නෙමෙයි ඊටාම මානවවාදී ප්‍රගතිශීලී දෘෂ්ටි කෝණයෙන් බලලා අපි මේක කියන්නේ. ඔබ දන්නවා මෑතකදී එක්සත් ජාතික සංවිධානය තුළ පලස්තීනට එරෙහිව කරන ලබන ඊශ්‍රායල් ඇමරිකානු යුද ප්‍රහාරවලට විරුද්ධව සටන් විරාමයක් වහාම ඇති කළ යුතුයි ගාසා තීරයේ සිටින ලක්ෂ 21ක් වෙච්ච ජනතාවට සහනාධාර සපයන්න අවස්ථාව දී යුතුයි කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. එම යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය
රටවල් 15ක් තිබෙනවා. ඒ 15න් 11ක් පක්ෂ වුණා. නමුත් එක්සත් ජනපදයට සහිත තිබෙන නිෂේධ බලය පාවිච්චි කරලා වුන් සටන් ග්‍රාමය අවල ඒ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ තුලදී නතර කරනවා. නමුත් අපි අගය කරනවා එක්සත් ජාතීන් සංග්‍රහණය තුල එම ආරක්ෂක මණ්ඩල යෝජනාව නිෂේධ බලය යොදලා ප්‍රතික්ෂේප කිරීම පිළිගන්නේ නැතුව ඉන්පසු එක්සත් ජාතීන් සංග්‍රහණය තුල වහාම එක්සත් ජාතීන් මහා මණ්ඩලය තුල සටන් ග්‍රාම යෝජනාවක් සම්මත කරන ලැබුවා. ගෙනාව. එම යෝජනාවට රටවල් 120ක් පක්ෂ වෙලා තිබෙනවා. රටවල් 14ක් විරුද්ධ වෙලා තිබෙනවා. තවත් රටවල් 40 ගණනක් වැළකී සිටිනවා. ඒතර අපිට පේනවා ලෝකේ බහුතරයක් රාජ්‍යයන් කොතනද ඉන්නේ? ලෝක රටවල් 120ක් ඉන්නේ මේ ඊශ්‍රායල් ආණ්ඩුවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ යුදවාදී ස්ථාවරයේ නෙමෙයි. රටවල් ලෝකේ අතිබහුතරයක් රටවල් ඉන්නේ මේක නතර කරන්න කියන තැන. මේ යුද්ධ නතර කරන්න කියන තැන. ඉතින් අපි අගය කරනවා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය මේ අවස්ථාවේදී මේ සටන් ග්‍රාමය වෙනුවෙන් තමන්ගේ පක්ෂව ඡන්දය පාවිච්චි කළ තිබීම. නමුත් අපි විශ්වාස කරනවා ඉන් එහාට මේ ප්‍රශ්නේදී ශ්‍රී ලංකාව රාජ්‍යන් දෙකක් ඇති කළ යුතු නැතිනම් ස්වාධීන ස්වෛරී පලස්තීනයක් ඇති කළ යුතු කියන ස්ථාවරය තුළ සිටින් කටයුතු කිරීම වැදගත්. ඒ නිසා හුදකලා වෙන්නේ මේ ඊශ්‍රායල් ආණ්ඩුවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩට වැටුණාම තමයි හුදකලා වෙන්නේ. දැන් ලොවත් සමග ඉන්න දේශපාලන මතය තිබෙන්නේ ප්‍රතිපත්තිය තිබෙන්නේ මේ සටන් ග්‍රාමයකට සහයෝගය දීමේ පැත්තේ. ඒ විතරක් නෙමෙයි. ලෝක රටවල් වලින් 138කට ආසන්න ප්‍රමාණයක් නිදහස් පලස්තින රාජ්‍යයක් ඇති කළ යුතුයි කියන එක පිළිගන්න තිබෙනවා. ලෝක රටවල් ලෝකේ යටත්ීර පවත්තකේ රටවල් ටිකක් සහ ඇමරිකාවේ රූකඩ ආණ්ඩු වශයෙන් පවතින රටවල් කීපයක් ඇරුණා. ලෝකේ අතිබහුතරයක් රාජ්‍යයන් නිදහස් පලස්තීනයක් ඇති කළ යුතුයි කියන ස්ථාවරේ අවුරුදු 40ක් 50ක් තිස්සේ සිටිනවා. එක්සත් ජනපදයේ පවා මේ ප්‍රතිපත්තිය තමයි පිළිගගෙන තිබෙන්නේ. නමුත් ඒ උනුනේ ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. එක්සත් ජනපදයේ Tamanta විරුද්ධව Taman කටයුතු කරන්නේ. ඒ නිසා මට අපිට කියන්න අවශ්‍යතාවය තිබෙන්නේ නිදහස් පලස්තීනයක් සම්බන්ධ ලෝක රටවල් 138ක් සහභාගී වෙලා කළා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතුළු සංවිධාන 100 අන්තර්ජාතික සංවිධාන 150ක් පමණ ස්ථාවරයේ සිටිනවා. වතිකානෝ වැනි ලෝකේ ප්‍රබල ආගමික සංස්ථාවක් මේ පිළිඅරගෙන තිබෙනවා. එම නිසා හුදකලා වෙන්නේ මේ යුදවාදී අසාධාරණ ප්‍රතිපත්ති අනුගමනය කළොත් මේ අපි සංසන්දනය කරොත් නැවත වතාවක් වර්ණ ભેදවාදයේ පැවතිච්ච කාලේ දකුණු අප්‍රිකාවේදී මේ අද යුදවාදී කල්ලිය ලෝකේ ඉන්න සුළු කල්ලිය ඔවුන් මේ වෙලාවේ දකුණු අප්‍රිකාවට විරුද්ධව තමයි කටයුතු කළේ ජනතාවට විරුද්ධව. නෙල්සන් මැන්ඩෙලාට විරුද්ධව තමයි කටයුතු කළේ. නෙල්සන් මැන්ඩෙලා ත්‍රස්තවාදී කියලා තමයි කටයුතු හැඳින්නුවේ එක්සත් ජනපදයේ වගේ රටවල් මහා බ්‍රිතාන්‍ය වගේ රටවල්. නමුත් අපි දැක්කා නෙල්සන් මැන්ඩෙලා ඇතුළු මුළු මහත් ලෝකේ එකතු වෙලා දකුණු අප්‍රිකාව නිදහස් කරගත්තට පස්සේ අපි දැක්කා මේ රටවල් වල ඔවුන්ට ඔහුට ත්‍රස්තවාදී කියපු රටවල් වල නායකයොන්ටම සිද්ධ වුණා පසු කාලෙකින් ඇවිල්ලා මැන්ඩෙලා පිළිගන්න දකුණු අප්‍රිකාවේ ඒ ස්ථාවරයේ නිදහස් දකුණු අප්‍රිකාව පිළිගන්න.